හතර වටේම පතර තප්පරේට සියතට. සියත පතරේ විත්හසා. මේ හසා පතරක උර්ථ. ගුඩ් මෝනින්. ඒක වදාගෙන පතර ටික එනකොට එහෙම ඉදරයි. ඔව්. පතර ටිකත් එක්ක උර්ථල් වෙන්න තමයි මේ නැස්තිරි. උදේට ගුඩ් මෝනින්. මම ඉස්සෙල්ලම ගන්නවා මව්බිම පතරේ. ඇත්තටම දේශපාලන බඩු බෙදිල්ලට මැතිවරණ කොමිසමෙන් වැට කියලා හෙඩ්ලයින් නිවුස් එක තියෙනවා මව්බිමේ. දැන් ඉඳවර සජිත්ට සක්වලට යන්නත් බෑ කියලා තියෙනවා. මේ බඩු බෙදන්න අරේ මේ යන්න බෑ. ඒකෙන් දේශපාලන වාසිය ගන්නවයි කියලා. දේශපාලන මැදිහත්වීම මත පාසල් සඳහා සිදු කරන භාණ්ඩ බෙදා දීමේ වැඩසටහන නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව උපදෙස් ලබා දී ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක මහතා මව්බිමට පැවසුවා කියලා තියෙනවා. එහෙමයි පාසල් වලට උපකරණ ආදී විදුහල්පතිවරුන් මාර්ගයෙන් දරුවන්ට ලබා දීම ගැටලුවක් නැහැලු. හැබැයි එම ස්ථානවලට දේශපාලඥයන් ගොස් කතා පවත්වා කටයුතු කිරීම මෙම කාල සීමාවේ සුදුසු නොවන බව හෙතෙම අවධාරණය කළා කියලා තියෙනවා. වෙනමම එම නිසා සජිත් ප්‍රේමදාස මහතාටද පාසල්වලට නොගොස් එම සම්පත් දරුවන් අතට පත් කිරීම ගැටලුවක් නොවන බව දැනුම් දුන් බවද සභාපතිවරයා සඳහන් කළේය. ඔන්න දැන් මම හිතන්නේ සජිත් ප්‍රේමදාස දැන් බිසි නැති වෙනවා. ඉස්කෝලේ යන්න පාළුනේ. ඔව් වෙලාව තියෙනවා. වෙලාව දැන් ඕන අර විවාදෙට අඩගහගත්තා ඒක. අනිවාර්යයෙන්. ඉස්කෝලේ යන්නේ නැති එකේ එන්න සජිත් මහත්තයා විවාදෙට කියලා. දැන් ඕන නම් කාට හරි පුළුවන් සජිත්ට විවාදෙට එන්න කියන්න. සජිත් ඔබ ටාගට් කරලා වගේ නේද? අනේද නිතරම ඉස්කෝලේ යන්නේ විපක්ෂ නායකතුමා තමයි නිතරම ඉස්කෝලේ ගිහිල්ලා පාසල් ළමයින්ට මේ ජාතික දේශපාලනේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන හැටි අපි නිතරම දකිනවා. මේ තව ප්‍රවෘත්තියක් තියෙනවා මව්බිමේ. පොලිස්පති නඩුවේ කථානායකත්ව අග උත්තරකරුවෙක් ජනාධිපති නීතිඥ උපුල් කුමාරපිරිම තමයි මෙහෙම කියන්නේ. දැන් අපි මම හිතන්නේ ඊයේද කොහෙද මේ නිවුස් එක ගත්තා. ජනාධිපතිතුමා කියනවානේ කථානායකයි අග්‍රවිනිශ්චයකාරය CJ ඒ දෙන්න කතා වෙලා තීරණයක් ගන්න ඕනේ කියලා පොලිස්පති සම්බන්ධයෙන්. දැන් මේ පොලිස්පති නැතුව ඡන්දේ කරන්න වෙලා මේ මාර ප්‍රශ්නයක් මෙතන වගේ කතාවක් කියන ජනාධිපතිතුමා. ඒ ගැන තමයි මේ උපුල් කුමාරපිරිම නීතිඥ ජනාධිපති නීතිඥ මහත්මයා සඳහන් කරන්නේ. පොලිස්පති අර්බුදයේ විසඳීම ජනාධිපති විසින් කථානායකවරයාට සහ අගවිනිසුරවරයාට භාර දීම සමාජයට නරකම පූර්වාදර්ශයක් බවත් මෙම අර්බුදයේ එක වග උත්තරකරුවෙකු ලෙස කථානායකවරයා සිටින බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමාරපිරිම මව්බිමට පැවසුවා කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් අග්‍රවිනිශ්චයකාරතුමාටයි කථානායකතුමාටයි කතා වෙන්න කියලා ජනාධිපතිතුමා කියනවානේ. ඒ නඩුවේ කථානායකතුමාත් එක විත්තිකාරයෙක්. වග උත්තරකාරයෙක් හැටියට නම් කරලා ඉන්නවා. එතකොට දැන් වග උත්තරකාරයේ විනිශ්චයකාරයයි කතා වෙලා මොකක් හරි තීරණයක් ගන්න ඕනේද? මොකක් හරි නීතිමය වරදක් සිදුර. ඒක හරිම විනෝදාත්මකයි නේද? ඒ කියන්නේ ඔයාව මොනවට හරි අල්ලගෙන ගිහින් නඩුවක් දැම්මොත් ඊට පස්සේ ඔයාට තියෙන්නේ චුටෙන්ට චුටෙන්ට මන් ලෝකත් එක පොඩක් කතා කරලා බේරගන්න. එහෙම කරගන්න බෑනේ. එහෙම එහෙම මන් දන්න මට තේරෙන්නේ නැහැ එහෙම කොහොමද ඒ වගේ එකක් වෙන්න කියලා. ඒ ගැන සලකුණු කරනවා. එවැනි වග උත්තරකරුවෙකුට මෙම ප්‍රශ්නේ බාහිර දීම හාස්‍යජනක ක්‍රියාවක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දුන් තීන්දුවකට කථානායකවරයාට කිසි ලෙසක විසඳන්න බෑ කියලත් ජනාධිපති නීතිඥතුමා සඳහන් කරලා තියෙනවා. මේ නරක පූර්වාදර්ශය තුල ඇතැම් විටක ඉදිරියේදී මේ රටේ සාමාන්‍ය පුරවැසියා පවා තම නඩු කටයුත්තක අවසන් තීන්දුවෙන් පසු මෙවැනි ආකාරයට හැසිරීමේ ඉඩක් නිර්මාණය වෙනවා කියලා තමයි නීතිඥ මහත්මයා කියන්නේ. මොකද හැම දෙනෙකුටම සමාන බුද්ධියක් පිහිටන්නේ නොමැති වීම නිසා ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා උපුල් කුමාරපිරිම මහත්තයා සඳහන් කරනවා. ඒ කියන විදිහට මට නිකන් තේරෙන්නේ දැන් සාමාන්‍යයෙන් යම්කිසි බුද්ධියක් තියෙන කෙනෙකුට නම් තේරෙන්න ඕනේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න තීන්දුවක් වගඋත්තරකාරයට කියලා කතා කරලා බැලන්ස් කරගන්න බෑ කියන එක තේරෙන්න ඕනේ. හැබැයි ඉතින් මොනා කරන්නද හැමෝටම එහෙම එක සමාන බුද්ධිමට්ටමක් පිහිටන්න නැති හින්දා ඉතින් මොනා කරන්නද අපි මොනා කරන්නද ඒකට කියලා තමයි කියන්නේ. අරුණ පත්‍රයටයි මං ඊළඟට එන්නේ. අරුණ පත්‍රයේ තියෙන මෙහෙම ප්‍රවෘත්තියක්. කොමිසමේ ඉල්ලීමට සජබේ හුස්ම නතර කළා. හුස්ම සජබ සමග ජනබලවේගේ හුස්ම කියලා තියෙනවානේ ඒගොල්ලන්ගේ අර බඩු බෙදන සමාජ සත්කාරක වැඩසටහන. දැන් අපි ඉස්සල පත්තරෙන් කියවේ කොමිසම ඉල්ලලා තියෙනවා කියලා මේ පාසල් වලට යන්නපා බඩු බෙදන වැඩ රොමෙව නවත්තන්න ඕන කියලා. ඒ ඉල්ලීම අනුව හුස්ම නතර කරගෙන ඉන්නවලු මේ දවස්වල
සජිබ හැබැයි තේම නතර කරන්න තෝන්නේ නැහනේ ආට සහභාගී වෙන්න නැතුව විපක්ෂ නායකතුමා නේද කරන්න පුළුවන් සහභාගී වෙන්න තු කරලා වැඩක් නැහනේ ආශ්චර්යය ඔයා කියයි මෙතන සේවාවනේ සේවාවනේ වෙයිද ඔයා කරන්නේ මොකටද මෙතන එයා සහභාගී වෙයි කරලා වැඩක්ද සහභාගී වීම වැඩක් සහභාගී වීමනේ වැඩකට ඕක කරදේ කරන් කොයි වෙලේ හරි කරගන්න පුළුවන් දැන් කොහොම උත්පාල ළඟදලා හුස්බඩ කෑරෝ සජ වෙයි ළඟට ඕයන් තමයි ඉති වැඩේ නේද නේ වැඩේ හුඟන්තුට අල්ලගෙන ඉන්නේ ඕයාගේ ඉති හුස්ම යන වැඩක් තමයි ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ ඒ අතරේ අගමැතිය තුළ ඇමති මණ්ඩලයට නොතීසිය වන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් තියෙනවා විද්‍යුත් වීසා ලබා දීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත බවට තීන්දුව කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නු එම් ඒ සුමන්දිර රවුෆ් හකීම් හා පාට්ලි චම්පික රණව කියන මහතුරු විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත් සම්තුලක් සම්බන්ධයෙන් අගෝස්තු මාස 2 වෙනිදා අධිකරණයේ හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයන් වෙත නොතීසිය යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ නියෝග කරලා තියෙනවා මේ වීසා ප්‍රොසෙස් එක වීසා ලබා දීමේ ක්‍රමවේදයේ පෞද්ගලික සමාගම් වෙත පැවරුවාම රටේ තොරතුරු සංවේදී තොරතුරු රටින් එළියට ගිහිල්ලා රට අනාරක්ෂිත වෙන බවට තමයි මේ පෙත්සම් කරුවන් කරුණු දක්වන්නේ. ඒ ගැන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කැබිනට් මණ්ඩලයට නොතීසි නිකුත් කරන්න කියලා තියෙනවා. අධිකරණයේ හමු කරුණු දක්වන්න කියලා අගෝස්තු 2 වෙනිදා ඇවිල්ලා මේ කාරණාව සම්බන්ධයෙන් ඉතින් දැන් බලමු දැන් බොරුලුගඩ සිංහ මොකද කියන්නේ කියලා මේකට නේද අපි දැක්කා ගේ සතියේ කියනවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉතින් පාර්ලිමේන්තුව වරප්‍රසාද තියෙන ඕන එකක් කියන්න පුළුවන් නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නැහැ වගේ එකක් කිව්වා බලමුකෝ දැන් මේකට මොකද කරන්නේ කියලා චණ්ඩි තමයි ඉතින් නේ තමන්ගේ ඒරියාකට බැස්සම ඉතින් චණ්ඩි ඕ ඒ තමන්ගේ ඒරියාකට බැස්සම බව් 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 එළියේදී මොකද දිනමින පත්‍රයට මං ඊළඟට එන්නේ රජයේ සුබ සාධන වැඩ නවත්වන්න නියෝග දීමට මට පුළුවන් කමක් නැහැ කියලා ජනාධිපති ලේකම් සමන්වයක නායක කියනවා. දැන් සජබ හුස්ම නතර කරගත්ත මැතිවරණ කොමිසම එපා කියන හින්දා. හැබැයි රජයේ විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන සහ සුබ සාධන වැඩසටහන් අනීතික ක්‍රියා නොවනෙහි එම වැඩසටහන් නවත්වන ලෙස රාජ්‍ය නිලධාරීන් වෙත ලිඛිත නියෝග සහ උපදෙස් නිකුත් කිරීමට හැකියාවක් නැතයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට දැනුම් දීලා තියෙනවා. ඒක සජමේ හුස්පනාත්වර අපේ වනවත් තන්නේටම අපේ රජයේ සංවර්ධන වැඩ ඒව නවත් තන්න කියලා මට ලියුම් ගහන්න බැහැ කියලා තමයි ජනාධිපති ලේකම්තුමා කියන්නේ. එතෙන්දිත් අපිට ආයේ මතක් කරන්න පුළුවන් නේද? ඔහු මේ වැඩ ටික කරන්න ලේකම්තුමා. රජයේ සංවර්ධන වැඩේ ඒව කරන්න ජනාධිපතිතුමාට යන්න දෙන්න එපා. ඒකනේ මේ පහ කියන කෑල්ල. ඉතින් එතන ඡන්ද ව්‍යාපාර කරන්න යන්න එපා. වැඩ ටික කරන් යන්න. රට විනාශයෙන් බේරාගත හැකි ජාතික වැඩපිළිවෙලක් නීතිගත කර තිබෙන එකම නායකයා රනිල් මගේ සහය ඒ වෙනුවෙන් කියලා බන්දුළු ගුණවර්ධන කියනවා. කඩාවැටුණු රට එම විනාශයෙන් බේරා ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙලක් නීතිගත කර ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෙයින් ඉදිරි ජනාධිපති වර්ණයේදී වර්තමාන ජනාධිපතිතුමාට තම සහයෝගය පළ කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා හෝමගමදී ඊයේ ප්‍රකාශ කළා කියලා තියෙනවා. ඉතින් මේ එහාට යන්නේ කවුද මෙහාට යන්නේ කවුද එයා ඒ පැත්තද මේ පැත්තද කියලා හොයාගන්න බැරි දවස්වල මේ වැඩේ තියෙන්නේ. ඉතින් ඔන්න බන්දුළු ගුණවර්ධන එහෙම කියනවා. හරි. මම යනවා දිවයින පත්‍රයට. දිවයින පත්‍රේ නැද්ද? තියෙනවා තියෙනවා. සල නිවුස් දෙකක් තියෙනවා. හරි. එකක් තමයි තමාට නොදන්වා වෙයිකී රැස්වීමක් තිබ්බයි. නාමල්තරහිව බන්දුළු පොලිසියයි. Excuse me. මරු නිවුස් ඈ. තමන්ට කිසිදු දැනුම් දීමක් නොකර තම බල ප්‍රදේශයේ පොදුජනෙක් සත් පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් රැස්වීමක් පැවැත්වූ බව කියමින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා හෝමගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එකතුවයි පොලිසියට ගිහිල්ලා කියනවා මේ බලන්න මගේ කොට්ටාසිරි මේ මගේ කොට්ටස මට කියන්නේ නැද්ද තුමේ ආ මේ රැස්වීමක් තියලා දෙන්න මේ මෙන්න මෙයා මේ මිනිස්සු එක්ක උරුතල් මෙන්න ඇවිල් මගේ කොට්ටාසි මට කියන්නේ නැද්ද තුමේ මේ උරුතල් ගිහිල්ලා පොලිසියට බැලලා පොලිසිය කියලා දෙනවා. හරි. මේ ඔව පක්ෂේ විනය කැඩුවා කියලා ඒ පොලිසියට කරන්න දැන පක්ෂය ඇතුළේ පක්ෂෙත් එක්ක බලා ගන්න කියලා අපිත් ඒක උර්තල් වෙන්නේ
අපිට මෙතන තව වැඩ තියෙන අපිත් කුර්තල් දෙන්නවා පක්ෂි ප්‍රශ්න මේ මේ අපිත් කුර්තල් එක්දම් පැවිලා බලනවා මන් දන්නේ මේ මිනිස්සුන්ට ආශ්චර්ය මොනවා වෙලාද කියලා මේ පොඩි ළමයි වගේ හැසිරෙන්න පටන් කරන්නේ ඒක යාකෝබද මගේ එරියා එක කොයි කාලේදනේ බන්දුල ගුණවර්ධනට හෝමගම ලියලා දුන්නේ දැන් බන්දුලට කියන්නේ නැතුව හෝමගම රැස්වීමක් තියන්න බැයිද එතකොට ඒක මාර තත්වයක්නේ මං කියන්නේ නාමල් රාජපක්ෂත් කල්පනා කරලාද මොකද්ද කොහේ සිද්ධුනේ මාත් උර්තල් වෙනවනේ බාර උර්තල් වීමක්ද කොහේ ඔයාට ඩොට්ටෝපියක් දෙන්න සීනි බෝල දෙකක් දෙන්නද කියලා අහන්න ඉතන ඔනේ මොනවද කකුල් පොලේකක කියන්නේ ඇතුලේ ගිහිල්ලා කියන්නේ පොලිසිය ඔක ඇත්ත කතාව ඇත්ත එකක් මේ දිවිරි නිවුස් එකක් තියෙන්නේ පොලිසියට ගිහිල්ලා මෙයා මලන්නුම මෙයා මේ හොමගම රැස්වීමක් දිල මත කිව්වෙද අම්මෝ මෙහෙම විනෝද සපයන්න එපා මහත්වරුනි කොච්චර වුණත් දිවිරි තව ප්‍රධානම ප්‍රවෘත්තිය අද දවසේ රනිල්ට සහය නැහැ පොහොට්ටුවෙන් අපේක්ෂකෙක් හෙට අනිද්දා නම කියනවා හෙට අනිද්දට කියන්න කියලා හැබැයි රනිල්ට සහය දෙන්න හැලු පොහොට්ටුවෙන් අපේක්ෂකෙක් දාණ්ඩලු තීරණය වුණේ පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයෙකුට සහය දෙන අයට විනය පියවර ගන්න බව ගණ්ඩ පවා එතනදී තීරණය වුණා කියලා තියෙනවා. දැන් මේක ලස්සනම ගෑල් ලම්බෙන් තවටේ කොන් බලන්න. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණු යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ තීරණය කරනු ලැබූ බව එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාර්යවස මහතා පවසලා තියෙනවා. කමක් නැහැ කියමුකෝ. හරි. කමක් නැහැ කියමුකෝ. කොළඹ විජේරාම මහවතේ පිහිටිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ නිල නිවසේ තමයි මේ පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වලා තියෙන්නේ. දේශපාලන මණ්ඩලයේ ඉන්නවලු 82ක් පොහොට්ටුවේ එතන 79ක් මේ රැස්වීමට සහභාගී වෙලා තියෙනවා. 79න් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවට විරුද්ධ වූයේ පැමිණ සිටි සමාජිකයන්ගෙන් 11 දෙනෙක් පමණයි කියලා කියනවා. හරි. තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයෙකු සඳහා සහාය දෙන අයට විරුද්ධ විනය පියවර ගන්න කරපු යෝජනාවටත් විරුද්ධ වුණේ 14ක් පමණයි කියලා මේකේ සඳහන් වෙලා තියෙනවා. දැන් මේ ඊයේ පෙරේද 30ක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂට කියනවා අපි රනිල්ට සහයෝගය දෙන්න කියලා. ඒ අස්සේ කියනවා තව පිරිසක් ඒ අයත් එක්ක යන්න ඉන්නවා කියලා. සමහරු වේදිකාවල නැගලා මේ වෙලාවේ රනිල්ට තමයි සහයෝගය දෙන්න ඕනේ කියලා කියනවා. එහෙම කියන ගමන් දේශපාලන මණ්ඩලයේ රැස්වීමට ඇවිල්ලා පොහොට්ටුවෙන් කෙනෙක් දාපු නේද? හා හා දාමු කියලා අත උස්සලා. මේ කායකද මේ රටවල් ගොඩ දාන්න හදන්නේ. අඩු ගානේ පක්ෂය ඇතුලේ එක අදහසක ඉන්න බැරි දේශපාලඥයෝ තමයි ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ගගා හෙන්න පච ඇඟේ එල්ලගෙන හැරෙන අතට දේශපාලනය කරන්න පෙළඹෙන්නේ. ඉතින් මෙහෙම මිනිස්සු එක්ක ඉස්සරහට ගමනක් තියනවා කියලා හිතනවා නම් මේ වගේ පක්ෂ එක්ක රටවල් ගොඩ ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඉතින් උර්තල් තමයි. හරි. එහෙමනම් සුබ දවසක්. හතර වටේම පතර තප්පරේට සියතට සියත පතරේ විත්හසා දිනපතා ලිත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියත FM subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න